මාධ්‍ය නියාමනය නමින් මේ ආණ්ඩුව ගේන්න හදන මේ පනත කිසිසේත්ම මාධ්‍ය නියාමනය කිරීමේ සත්භාවයේ අරමුණෙන් ගේන පනතක් නෙවෙයි. Tamanṭa වරදාන දීලා වරප්‍රසාද දීලා හිතවත්කම් පාවිච්චි කරලා පාලනය කරගන්න බැරි මර්ධනය කරගන්න බැරි මාධ්‍ය තර්ජණය කරලා පාලනය කරගන්න බැරි මාධ්‍ය නීති අනපනත් භාවිත කරලා මර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික අඩිතාලම තමයි ආණ්ඩුව මේ දාගන්න උත්සාහ කරමින් ඉතිරින්නේ. අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු සාම්ප්‍රදායික මාධ්‍ය නාලිකා කීපයක් තමයි ආණ්ඩුවට අද මේ වෙනකොට හිසරදයක් වෙලා තිබෙන්නේ. සහ ආණ්ඩුවේ අස්පර්ශනීය කලාපයක් තිබෙනවා. සමාජ මාධ්‍ය, නව මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය, YouTube එකේ කතා කරන ඒවා, Facebook එකේ ලියන ඒවා වෙන වෙන මාධ්‍ය ඇතුලේ ජනතාව මේ රටේ තිබෙන තත්කාලීන යථාර්ථය පිළිබඳව දැනුවත් කරන එක ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබෙනවා. ඒවා පාලනය කරගන්න අවශ්‍ය නීති හදාගන්න තමයි ආණ්ඩුව මේ වෙනකොට මේ උත්සාහ කරන්නේ. අත්ත වශයෙන්ම සමාජයේ නොමග යවන එක නතර කරගන්න ඕන නම්, එහෙම නැත්නම් මාධ්‍ය පාවිච්චි කරලා විවිධාකාරයේ නීති විරෝධී දේවල් කරනවා නම්, මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම්, යම් මාධ්‍යක් හෝ මාධ්‍යවේදියෙක් හෝ යම් නාලිකාවක් ඒවා පාලනය කරන්නට අවශ්‍ය කරන නීති ඕනෑවටත් වඩා අද වෙනකොටත් තිබෙනවා. ඒ නීති පාවිච්චි කරලා හැබැයි එක දෙයක් ඉතා පහසුවෙන් කරන්න අමාරුයි. ඒ තමයි ආණ්ඩුවට ඕනෑ මර්ධනය ඉතාම පහසුවෙන් එම නීති පද්ධති හරහා කරගන්න අමාරුයි. ඒකට ටිකක් මහන්සි ගන්න ඕනි. ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ මාධ්‍ය මර්ධනය කිරීමට පහසුම ටූල් එකක්, ඉතා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක් නීති පොතක් හැටියට අරගෙන අවිල්ලා ඉස්සරහට දාන්න. භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය විතරක් නෙවෙයි, තොරතුරු දැන ගැනීමත් මේ රටේ මූලික අයිතිවාසිකමක්. ආණ්ඩුව මේ අත තියන්න උත්සාහ කරන්නේ නෑ නෑ අපි එහෙම කරන්නේ නෑ කිව්වට ආණ්ඩුව ඉතාම ඍජුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අත තියනවා. ඒක කතා කරන අපිට, කතා කරන මාධ්‍ය නාලිකාවලට, ලියන කියන මිනිසුන්ට විතරක් කරන බලපෑමක් නෙවෙයි. භාෂණයේ ප්‍රකාශනයට බලපෑම් කරනවා කියලා කියන්නේ ඒක ඍජුවම තොරතුරු දැන ගැනීමට බලපෑම් කරනවා කියන එක. ඒ නිසා මේ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ තවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පන්නේ තක්කඩි පනතක් මේ රටේ සම්මත කරන්න. තක්කඩි නීතියක් මේ රටේට අරගෙන ඇවිල්ලා මාධ්‍ය මර්ධනය කරන්න සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කරන්න, ඒවා සීමා කරන්න. අපි ආණ්ඩුවට කියන්න කැමතියි, ඔයාලා සත්භාවයෙන් ගේනවා නම් මේ පනත අපි අත් දෙකම උස්සලා ඊට සහාය දෙන්න ලෑස්ති. හැබැයි ඔබේ හිතේ තියෙන වංක අරමුණු, වංක චේතනා පිළිබඳව ඉතාම හොඳින් අපි දන්නා නිසා මේ පනත සම්මත කරන්නට ඉඩ නොතැබිය යුතු බව අපි ඉතාම දැඩිව අවධාරණය කරනවා. ඒ අනුව මේ පනතේ අරමුණ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාධ්‍ය මර්ධනය කිරීමමයි, මාධ්‍ය නියාමනය නෙමෙයි. භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට අත තැබීමමයි, තොරතුරු දැනගැනීමේ අයිතියට අත තැබීමමයි. කොන්දේසි විරහිතව මේ මර්ධනකාරී පනත පරාජය කරන්නට එක පැත්තකින් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය වෘත්තිකයින් විතරක් නෙමෙයි, මේ රටේ ජනතාවත් පෙළ ගැසිය යුතුයි කියලා අපි ආරාධනා කරනවා.